අයවැය දෙදහස් විසි දෙක මට තේරෙන්නේ නැහැ මගේ කතාවේදී මම එක දෙයයි මම එක ප්‍රශ්නයයි අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමියගෙන් සහ ඔය කෑගහන විපක්ෂයේ සංවිධායකතුමාගෙන් සහ මම කතානායකතුමාටත් මතක් කරන්නේ කතානායකතුමනි මම කියපු අසභ්‍ය වචනේ මට කියන්න මට ඒක 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 නෑ මට පැහැදිලි කරන්න දෙන්න කතානායකතුමනි මම කියපු මම මගේ කතාවේදී මගේ අතින් කාන්තාවන්ට අපහසුතාවයක් වෙන විදිහට ඇත්තටම වචනයක් පිට වුණා නම් තමයි මම සමාවිල්ලන්න ඕනේ හැබැයි මම අහන්නේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්දෙක් ඒ මම කියපු එළවලු විකුණන විදිහමට අර්ථකථනය කරන්න මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නෑ අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ කතානායකතුමනි මම කිව්වේ යහපත් සිතින් එතකොට කාන්තාවන්ට අහගන්න කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කරේ නෑ කාන්තාවන් අපහසුතාවයට පත් කරගන්න කාන්තාවන් විසින් මම බටු ගැන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මම වට්ටක්ක ගැන කිව්වම මම බතෝල ගැන කිව්වම කොහමද කාන්තාවන්ට අපහසු වෙන්නේ මට මේක තේරෙන්නේ නෑ ඊයේ මම රෝහිණී මන්ත්‍රීතුමියට අවස්ථාව දීලා පාඩුවේ හිටියා මට ඔබතුමා කිව්වා අවස්ථාව දෙනවා කියලා ඒ නිසා ගරු කතානායකතුමනි මේ අසාධාරණ වැඩේ මම මගේ කතාව තුල උඩ ඉඳලා පහළට විපක්ෂයට පහර දුන්නා මිසක් ඒ වගේම අතිගරු ජනාධිපති හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කතාවක් උපුටලා අරගෙන දැන් සැපද පොල් තියෙනවද ලාභද කියලා මං ඇහුව එතුමාට අයිතියක් තියෙනවා කියලා හැබැයි විපක්ෂයේ ඔය කියන මන්ත්‍රීවරිය අපේ මන්ත්‍රීවරුත් එක්ක ඔය කතාව කියලා තිබුණා එළියේ දැන් එළවලු කීයද එළවලු ලාභද කියලා ඒ නිසා මං එතුමියගේ නම පාවිච්චි කරලා ඇහුවා ඔබතුමිය කියලා තිබුණා එළවලු කතාවක් පොලේ තිබුණෝ මම එළවලු ගැන කතා කරා මිසක් කාන්තාවන්ට අපහසුතාවයට පත් කරන කිසි දෙයක් කතා කරේ නැහැ නැවත වතාවක් මම කතා කරන්නේ කියපු මම වල් නැහැ අහපු ඔබ වල් වුණාට මට කරන්න දෙයක් නැහැ කරුණා කරලා මම සමාව ගන්නවා ජාතියෙන්ම මම ජාතියෙන්ම සමාව ගන්නවා ඔබතුමිය පැහැදිලිව මට කියන්න මම තවතුමිය ඔබතුමියත් කියන්න කාන්තාවන්ට අපහසුතාවයක් පත් වෙන විදිහට මම කියපු පරුස වචනේ මොකක්ද කියලා ඔබගේ කටින් මට කියන්න මං එදාට පිළිගන්නා